ඔයාලා ඕනම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් කඩේකට ෆෝමැට් කරන්න රීසෙට් කරන්න එහෙම නැත්නම් ලෝකේ කඩලා දෙන්න කියලා කිව්වොත් එයා අනිවාර්යෙන් 7800ක් ඔයාගෙන් ගන්න එක ගන්නවාමයි. ඉතින් මං අද මේ අරන් එන වීඩියෝ එක නම් අන්න ඒ කට්ටිය ටිකක් කැමති නැති වෙයි. ඒත් කරන්න දෙයක් නැහැ. වීඩියෝ එක අරන් ආවා කොහොමද ඔයාගේ ෆෝන් එක තනියම ෆෝමැට් කරගන්නේ එහෙම නැත්නම් ලොක් වෙච්ච ෆෝන් එකක් කොහොමද තනියම ලොක් එක කරගන්නේ කියලා. ඉතින් මේකට ලොක් එකේ වර්ගයක් අවශ්‍ය නැහැ. ඕනම ලොක් එකක් කමන්නේ. අපි බලමු කොහොමද ෆෝන් එකේ ලොක් එක මාරම මාර ලේසියෙන් කඩන්නේ කියලා. ඉතින් අපි වීඩියෝ එකට ගිහින් බලමු ඔයාගේ ලොක් වෙච්ච ෆෝන් එක කොහොමද අපි හරියට අන්ලොක් කරගන්නේ කියලා. ඉතින් අපි එකටම ගිහින් වැඩේ කරමු. අපි ආ වීඩියෝ එක හරි හරෝනේ. ඉතින් මෙන්න දිනවා ෆෝන් එක. ඉතින් අපි දැන් මේක ලොක් එක කරින්න ගන්නෙ නැහැ. ඇත්තරම මේකේ මොන ලොක් එකක් තිබ්බත් දැන් මේ දාලා තියෙන පැටර්න් එකක්. ඇත්තම පැටර්න් එකක් නෙමෙයි මෙතන පින් එකක් තිබ්බත් අරගන්න දැන් නැත්නම් අද කියලා දෙන්නේ කොහොමද අපි ලොක් එක කරින්නේ කියලා. හරි. ඉතින් මම මේක ලොක් එක කරින්න විදිහක් නැහැ. අපි දැන් බලමු කොහොමද මේක ලොක් එක කරින්නේ කියලා. ඉතින් ලොක් එක කරින්න කලින් මතක තියාගන්න මේ වැඩේදී ඔයාගේ ෆෝන් එකේ තියෙන සම්පූර්ණ ඩේටා ටික නැති වෙනවා කියන එක මතක තියාගන්න. හරි. ඉතින් අපි වැඩේ කරලා බලමු. ඉස්සෙල්ලාම ඔයාලා ෆෝන් එක ඕෆ් කරන්න. රීස්ටාර්ට් කරන්න එපා. ෆෝන් එක ඕෆ් කරන්න. හරි. ෆෝන් එක මේ විදිහට ඕෆ් කරාට පස්සේ ඔයාලගේ තියෙනවා මෙන්න මෙතන වොලියම් අප් බටන් එක, ඒ වගේම වොලියම් ඩවුන් බටන් එක, ඒ වගේම මෙතන පවර් කී එක. ඔයාලගේ Samsung එකක් නම් තියෙන්නේ. ඒ Samsung එකේ මෙන්න මෙතන බොත්තමක් තියෙනවා. ඉතින් එන්නේ එකක් ටිකක් පොඩ්ඩක් බලාගන්න. හරි. අපි දැන් බලමු කොහොමද මේක අන්ලොක් කරන්නේ කියලා. ඔයාලා මෙන්න මෙතන පවර් වොලියම් අප් බටන් එකයි මෙන්න මෙතන පවර් බටන් එකයි දෙකම ඔබාගෙන ඉන්න. ඉතින් Samsung එක තියෙන කට්ටිය නම් මෙන්න මෙතන වොලියම් බටන් එකයි, ඒ වගේම පවර් බටන් එකයි, මෙන්න මෙතන හෝම් බටන් එකයි, මෙන්න මේ තුනම ඔබා ගන්න ඕනේ. ඉතින් මේකේ එහෙම එකක් නැති හින්දා ඔයාලා මෙන්න මේ වොලියම් අප් බටන් එකයි, මෙන්න මේ පවර් බටන් එකයි දෙකම එකපාර ඔබාගෙන ඉන්න. ටික වෙලාවක් ඔබාගෙන ඉද්දි වාගේ ස්ක්‍රීන් එක මේ විදියට ඔන් වෙනවා. හරි. ෆෝන් එක පොඩ්ඩක් ඔන් වුණා. මේ විදියට චුට්ටක් තියන් ඉන්න. ඉතින් මේ වගේ ටික වෙලාවක් තියන් ඉඳලා පස්සේ ඔයාලා බටන් දෙකම එකපාර අතාරින්න. හරි. ඔන්න එනවා දැන් අපේ බූට් මෙනු වලට. ඉතින් මෙන්න මෙතන ටිකක් ඔයාලට විශේෂයි. මෙතන අපිට ටච් කරන්න බෑ. මෙතනින් අපිට යන්න බෑ ටච් කරලා. ඉතින් ඔයාලා යන්න ඕනේ මෙන්න මෙතන වොලියම් අප් කී එකෙන් පුළුවන් වාට උඩට යන්න. ඒ වගේ වොලියම් ඩවුන් කී එකෙන් පුළුවන් ඔයාලට පල්ලෙහාට එන්න. ඉතින් ඔයාලා යන්න ඕනේ මෙන්න මේ වයිබ් ඩේටා ෆැක්ටරි රීසෙට් කියන එකට. ඉතින් මෙන්න මේකට ගිහිල්ලා ඔයාලා එන්ටර් දෙන්න ඕනේ මෙන්න මෙතන පවර් බටන් එකේ. ඉතින් සමහර කට්ටිය කියන මේක ටච් කරපුවා වැඩ කරයි නේද. ඉතින් මම මේක දෙනවා. ඊට පස්සේ කියනවා ඔයාලා මෙතන යස් කියලා ගහන්නලු. ඉතින් ඔයාලා මෙතන කීබෝඩ් එකේ යස් කියලා ගහන්න. ඊට පස්සේ ආය ඔයාලා මෙතනින් උඩට ගිහිල්ලා ආය පවර් බටන් එක දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන වයිබ් ඩේටා ෆැක්ටරි රීසෙට් එක දාලා ආය දෙන්න. ඉතින් මෙන්න මේ විදියට ෆෝන් එක රීසෙට් වෙනවා. මේක ඉතින් මතක තියාගන්න අනිවාර්යෙන් ඔයාගේ ෆෝන් එකේ ඩේටා ටික ඔක්කොම යනවා කියන එක. පස් ඔයාලන්න මෙන්න මෙතන තියෙන වයිප් චසේ පාර්ජන් කියන එකට යන්න. ඊට පස්සේ ඒකටත් ගේල් ඔයාලා පවන් එක බල මේකත් ෆෝමැට් කරගන්න. හරි. ඊට පස්සේ මෙතන තියෙන රීබෝට් සිස්ටම් නව් කියලා. ඉතින් ඒකත් දෙන්න. ඇයිජෝලගේ ෆෝන් එක වෙනදට වඩා ඔන් එන්න ටිකක් වැඩි පුර වෙලාවක් ගනී. ඉතින් ඒක ගණන් ගන්න එපා ඒ හැටි. මොකක්වත් අවුලක් එන්නේ.
හරිට පස්සෙ මෙන්න මේ විදිහට පස්සේ බලාගන්න පුළුවන්. හරිට පස්සෙ වාට මෙතන ලැන්ග්වේජ් එක තෝරලා සාමාන්‍යයෙන් අලුතින් ෆෝන් එකක් අරගෙන අපි සාමාන්‍ය account එකක් හදන විදිහටම ඔයාලට මේක හදන්න දෙන්නේ. ඉතින් මම හිතනවා මේක ඔයාලට පුළුවන් ඉදි කියලා මම මේක වෙනම උගන්වන්න ඕනේ. ඉතින් ඔයාලට මේක සාමාන්‍යයෙන් තේරෙනවා. ඉතින් ඔයාලා මේක මේ විදිහට සාමාන්‍ය හදාගන්න නම් ඊටස් අපිට පුළුවන් අපේ ෆෝන් එකේ unlock කරලා අපිට පාවිච්චි කරන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ලා ඕක තම මංගද රංග අප වීඩියෝ එක මං හිතලා මේ රංග අප වීඩියෝ වලට තේරෙන්නේ නැති කියලා තේරෙන්න තම පල්ලිය කමෙන්ට් කරන්න. ඒ වගේ තම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඒක පල්ලිය කමෙන්ට් කරන්න. ඉතින් වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න නම් එපා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ තම සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊට පස්සේ නම් බෙල් අයිකන් එක ඒකත් අනිවාර්යෙන් ඔබන්න. ඉතින් ඕක තම වීඩියෝ එක. ඉතින් අපි මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. චමීඩ් චැනල් එක නැත්නම් තවත් අලුත් වීඩියෝකින් හම්බෙනවා. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.